බොහෝලාට ප්‍රධාන මැතිවරණයක් වෙන අවස්ථාවකදී බොහෝලාට මේ නිර්ණාමික පරිත්‍යාග ඉතා විශාල ප්‍රමාණයක් තියෙනවා. මේක ඊට අමතරවත් අපි දන්නා සමහර මේ දවස තියෙන ලෝකයේ බූ දේශපාලනයත් එක්ක ගත්තාන් පස්සේ බොහෝ රටවල අභ්‍යන්තරය සඳහා අනිත් රටවල විදාකාර ක්‍රම වලින් බලපෑම් වෙන්න පුළුවන්. ඒතර එහෙමනම් මේ මැතිවරණ සඳහා සමහරට නිර්ණාමික විදේශ මුදල් එනවාද කියන මේ කොහොම ආවත් මේ කරන හැම එක්කෙනාම කරන්නේ ආයෝජන. ඔවුන් මේ ආයෝජනය කර තමන්ට කැමති අපේක්ෂකයා තෝරාගෙන තමන්ට ඕන ආකාරයට ඒ පාලනය ගෙන යාම තමයි බලාපොරොත්තු. ඒ නිසාම තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එහෙමනම් අර ඡන්දදායකයා දෙන ඡන්දෙට ආව නියෝජිතයා සැබෑ නියුතෙක් වෙනවද? එහෙම නැත්නම් අර ආයෝජකයාට ප්‍රතිලාභ ලබා දෙන කළමනාකරුවෙක් වෙනවාද කියන එක මත. ඒ නිසා තමයි අපි විද්‍යා නියාමනයකින් පනත ගෙනාවේ විශ්වාස කරන මේ පනත පුංචි පනතක් වුණත් ලංකාවේ දේශපාලන සංස්කෘතිය ලොකු වෙනසක් කරන්න පුළුවන් හැකියාවක් මේකට තියෙනවා. මේ අඩුපාඩු තියෙනවා. කොහොම මේක මුලින්ම අපි දාපු ප්‍රධාන කෙටුම්පත නෙවෙයි. ඉතින් නීති එළිය දෙනකොට විවිධාකාර කාරණා සාකච්ඡා කිරීම. මොකද අපිට පුළුවන් කමිෂන් සභාව විදිහට සහ අමාත්‍යාංශ දෙපාර්තමේන්තුව විදිහට අපි අපිට පුළුවන් වෙන්නේ යම් කිසි නීතියක් සඳහා අවශ්‍ය කරන සංකල්ප මේ කියන්නේ කන්සෙප්ට් පේපර් එක හදලා අදාළ කරන මූලික කාරණා ටික දෙන එක විතරයි. ඒක පනත් කෙටුම්පතක් වෙලා ඉන් පස්සේ පනතක් බඩපත් වෙන්නේ නීතිපති දේවයන්තුව සහ කෙටුම්පත් දෙපාර්තමේන්තුව ඊට පස්සේ ගරු අධිකරණයත් ඊළඟට පාර්ලිමේන්තුවෙන් තමයි මේ අවසානයේ කාර්ක සභාව ස්ථාපිත කරලා නැවත පාර්ලිමේන්තුවට මේක එන්නේ. ඒ එන දේ තමයි අපිට භාවිත කරන්න තියෙන මේ විධායකයේ විදිහට. පුළුවන් තරම් උත්සාහ කරනවා මේ නීතිය තුළ අපි ඇත්ත වශයෙන්ම බලාපොරොත්තු වෙච්ච අරමුණ කරා යන්න පුළුවන් ආකාරයට මේකේ ක්‍රියාපටිපාටි අපි සකස් කරගෙන ඒ කටයුතු කරගෙන යනවා.